මේ ජනමුව ආමන්ත්‍රණය කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ජාතික ජනබලවේගයේ කලතුරු දිස්ත්‍රික් කාන්තා විධායක සභික මතුකම අධ්‍යාපන කලාපයේ හිටපු සහකාර ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂිකා නයනා ගුණරත්න සහෝදරියට සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ඇතුළු සියලුම ජාතික විධායක සභික සහෝදර සහෝදරයන්ගෙන්ද කළුතර දිස්ත්‍රික් විධායක සභික සහෝදර සහෝදරියන්ගෙන්ද ඒ වගේම මෙහි අසුන්ගෙන සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්ද මා දයාබර අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය දුවේ පුතේ අද ඔබ මේ සූදානම්ව සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපති පුතුමන් ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර සහෝදරයා දිනවීමේ ප්‍රයත්නයේ එක් අවස්ථාවකයි. ඇත්තෙන්ම කියනවා නම් ඔබලා දන්නවා අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කළ පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය මේ පක්ෂ දෙක මාරුවේ මාරුවට විවිධ නම් වලින් මේ රට පාලනය කළා. ඔවුන්ගේ පරමාර්ථය වුණේ අර වචනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික කියන ප්‍රජාතන්ත්‍රය බල්ලට දාලා ඒ වගේම ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වූ ගමනක් තමයි මේ ඔවුන් අවුරුදු 76ක් තිස්සේ ආවේ. අපේ සහෝදර සහෝදරියෝ මේ අයට ඡන්දේ දුන්නා. දැන් ඉතින් අපි තේරුම් අරගෙන තියෙනවා මේ රට මේ අයට තව දුරටත් දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඔබලා දන්නවා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වෙලා තිබෙන රටක්. එය 2023 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ බංකොලොත් රටක් කියලා. මේ රට අපි දැන් මේ වන වැනික ණය බරින් බදු බරින් ජීවන බරින් වියකී සිටිනවා. අපි ඒ තරම්ම දුක්ඛිත ජීවිත ගත කරනවා මේ රටේ අපේ සහෝදර සහෝදරියෝ මේ දුවා දරුවන්. මේ රට වංචා දූෂණ පිරිත් මහජන මුදල් නාස්ති කරන හොරු රැලක් විසින් මෙතෙක් පාලනය කරගෙන ආ රට. ඔබලා ඒ ගැන හොඳාකාරවම දන්නවා. ඔබලා දන්නවා ඒ වගේම මේ ජාතික ජනබලවේගය මේ ආකාරයට මේ මහ ජනතාවගේ ශක්තිය මිසක අපිට මුදල් නැ අපිට මාධ්‍ය නැ අපිට ඒ කිසිවක් නැතුව අපිට ඉන්නවා ජනතා බලය. ඔබලා දන්නවා මේ රටේ අනාගත පරම්පරාවේ සිහින මරා දාපු රටක් මේක. ඒ අය ඉතාමත්ම සුඛ විහරණය සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ඔබලා දන්නවා 1948 අපේ රට නිදහස ලබන විට ආසියාවේ ආර්ථිකයෙන් පොහොසත් රටවල් අතරින් දෙවන ස්ථානයේ තිබුණේ. පළවෙනි ස්ථානයේ ජපානය. එත අපේ රටට ආපු රාජ්‍ය නායකයෝ කිව්වා අපේ රටත් ඒ මේ රට වගේ සුරපුරක් කරනවයි කියලා. ඉතින් ඒ තරමට සුන්දර පිරිපුන් රටක් තමයි අපිට තිබුණේ. ඔබලා දන්නවා දැන් දරිද්‍රතාවය ඉහළ ගිහිල්ලා අපේ ආර්ථිකය අධ්‍යාපනය සෞඛ්‍ය සියල්ලක්ම කඩා වැටිලා. ඔබලා දන්නවා 68% පමණ ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. 3 වේල කාපු අපේ සහෝදර සහෝදරියෝ 2 වේල කන්න පටන් අරන් තියෙනවා. 2 වේල කාපු අය තනි වේලක් 1 වේලක් කන්න අරන් තියෙනවා. තනි වේල කාපු අය අල්ලලේව කන්න පටන් අරන් තියෙනවා. ඒ තරමට මේ රට බංකොලොත්භාවයට පත් වෙලා අපේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය විකුණා දමන්න මේ අය ලෑස්ති වෙනවා. ඔබලා දන්නවා අපේ රටේ තියෙන පාසල්වල සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අවශ්‍ය සියලුම අධ්‍යාපන සමානව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අයගේ
ළමයින්ට විතරක් ඉහළ පරම්පරාවේ අයගේ රදල ඒ රටේ පාලකයෝන්ගේ දරුවන්ට විතරක් ඉතාමත්ම ඉහළටින් විදේශ රටවල ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ අයට ඕන තරම් රටෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා. ඉතින් ඔබලා දන්නවා අපේ රටේ ඉගෙනගෙන දරුවෝ 45,000කට වඩා උපාධිධාරීන් විරැකියාවෙන් පෙළෙනවා. ඒ වගේම 1,03,000කට පමණ අපේ රටේ මේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත බිඳ වැටී තියෙනවා. ඉතින් මේ තරම් බංකොලොත් රටක දැන් අපි ජීවත් වෙන්නේ. අපි මේ ආකාරයට අපේ සහෝදර සහෝදරියන්ට විවිධ ආයතනවල රැකියා අහිමි වෙලා තියෙනවා. ඇයි කර්මාන්ත වහන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආර්ථික කඩා වැටීම නිසා. ඉතින් අපේ මේ බිඳ වැටූ රට අපිට යළි ගොඩනැගීම සඳහා සමාජ ආර්ථික දේශපාලන ගැඹුරු වෙනසක් ඇති කරන්නට මේ ජාතික පුනරුදය කරා යන මේ ජනාධිපතිවරණයේ අපේ සියලු දෙනාම එක් වී අපේ ජාතික මේ ජාතික ජනබලවේගයේ දිනවන්නට මේ අවස්ථාවට රැස්ව සිටින මේ අයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. පේනම නේද මේ මතුගම පුරවරයම එකම ජනකායක් පිරී සිටිනවා මේ අවස්ථාවේ. ඉතින් මේ බිඳ වැටූ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරන්නටයි ඒ අපේ පරමාර්ථය, ඒ අපේ ප්‍රාර්ථනය. මාලිමාවට ජය වේවා, ජාතික ජනබලවේගයට ජය වේවා, අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. ඔබට ස්තුතියි. You're watching the Life Traveler Channel.